දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 514 වැනි ටෙලිවැකිය. කොහොමද පසුගිය ටෙලිවැකි දෙක නේද? ශ්‍රී ලංකා රේගෝ ගැන විගණන වාර්තාව බලන්ට බැරුව ගියා ඉන්නවනම් YouTube එකට හරි ගිහිල්ලා බලන්ට. හොඳේ බලන්ටම වටිනවා. මේ රටට මොකද වෙන්නේ කියලා නේද? තව ටිකක් තියෙනවා රේගෝ ගැන ලියන්න. ඒක ලියලම විගණකාධිපති මේ තමන්ගේ රාජකාරිය ගැන කියන කතාවකුත් අහලා අද ටෙලිවැකිය අවසන් කරන්නයි සැලසුම් කළේ. හොඳේ දැන් රේගු නිලධාරීන්ටත් වැටුප් ලැබෙනවනේ නේද? සාමාන්‍ය රජයේ සේවකින්ට වගේ ඒ උන්දලටත් රටේ ජනතාවගෙන් නේද පදු මුදල් වලින් වැටුප් ගෙවනවා. රේගු නිලධාරින්ගේ රාජකාරිය හරි අමුතුයි. රේගු නිලධාරින් රාජකාරියට වාර්තා කිරීම පමණක් සිදු කළත් වැටුප් හම්බෙනවා, දිරි දීමනා හම්බෙනවා හා අතිකාල ගෙවන බව. අතිකාල ගෙවන බවත් මේ විගණන වාර්තාව නිරීක්ෂණය කරලා. ඒ කියන්නේ නිකන් ජොබ් එකට එනවට ඒක මාරයි නේද? සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පරිබාහිරව සේවයේ යෙදුනද නැද්ද කියලා බලන්නේ නැතිව අර රේගු අතිකාල අරමුදල කියලා එකක් තියෙනවනේ. ආන් ඒකෙන් 90%ක්ම රේගු නිලධාරින්ට අතිකාල ගෙවලා තියෙනවා. මරු අරමුදල් නේද මේවා? ඉතිරි 10% තමයි රාජ්‍ය ආදායමට බැර කරලා තියෙන්නේ. හරිද? මේක මරු ගේමක්. වැඩ කළත් නැතත් සියලු දෙනාටම සැලකිලි නේද? එතකොට අර වැඩියෙන් ලැබෙන අයයි නිකම්ම ඔහේ ඉඳලා මොනවා හෝ ලැබෙන අය අතර, ඒ කියන්නේ රේගු නිලධාරින් අතර ගැටුම් ඇති වෙන්නෙත් නැහැ නේද? කීයක් හරි හම්බෙනවනේ නේ? මරු ක්‍රමය අප්පා. දැන් මේ විදිහට සේවය කළාද නැද්ද කියලා, ඒ කියන්නේ අතිකාල කළාද නැද්ද කියලා බලන්නේ නැතුව 20/21 පමණක් රුපියල් මිලියන 948ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 94ක්. හරිද? රුපියල් කෝටි 94යි, හරියටම කිව්වොත් රුපියල් කෝටි 94,80,000ක් අතිකාල ගෙවලා තියෙනවා. හොඳේ 20/22 රුපියල් මිලියන 938ක්, ඒ කියන්නේ කෝටි 93,80,000ක් අතිකාල ගෙවලා තියෙනවා. මේ අවුරුදු දෙකේම රජයට දීලා තියෙන්නේ රුපියල් මිලියන 85ක් හා රුපියල් මිලියන 83ක් වශයෙන්. හොඳේ ඒ කියන්නේ අතිකාලවලට 20/21 සහ 20/22 රුපියල් කෝටි 188ක් සහ 160,000ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 188,00,000ක් රේගු නිලධාරින්ට ගෙවනකොට රජයට දීලා තියෙන්නේ රුපියල් කෝටි 16යි. හොඳේ මේ විගණන වාර්තාව කියනවා මේ රේගු නිලධාරින්ගේ පැමිණීම පිටවීම අතිකාලාදී පැය ගණන් නිවැරදිව හඳුනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ කියලා. හරිද? එතනම ගහලා ගේම නේද? ඒ කියන්නේ රේගෝ හරියට වෙනමම ලෝකයක් වගේ ඈ තව හරි අපූර්ව හෙලිදරව්වක් මේ විගණන වාර්තාවේ තියෙනවා. ඒ අත්තඩංගුවටගත් දුම්බැටි තොගයක් ගැන. එහෙම දුම්බැටි රටට ගේන්න බෑ. ඒක ඇත්ත. ඒ නිසා දුම්බැටි තොගය අත්තඩංගුවට අරගෙන ප්‍රතිඅපනයනයක, ඒ කියන්නේ ගෙනාපු රටටම ආයෙත් යවන්න කියලා තීන්දුව කරලා. ප්‍රතිඅපනයනය කරනවා වෙනුවට සිගරට් ටික විකුණලා, ඒ කියන්නේ දුම්මැටි ටික විකුණලා ₹158ක් අරගෙන. හරිද? මේ සිගරට් ගෙන්නපු සමාගම මොකද කළේ? රේගුට නඩු දැම්මා. දිසා අධිකරණයේත්, අන්තිමට අභියාචන අධිකරණයේත්, අන්තිමට ශ්‍රේෂ්ඨ අධිකරණයේත් රේගුව වැරදිකරු බවට පත් කළා. අන්තිමට රේගුව ගෙවපු මුදල දන්නවද වන්දිය? ₹7,00,000,000 ආසන්නයි. හොඳේ මරු නේද? මේවට කියන්නේ මේ අර අතින් කාලා හරක් බලනවා කියලා නේද? නමුත් ඉතින් අර සිගරට් ටික මේ ලෝකල් මාකට් එකට විකුණලා නේද අතයටින් එහෙම ගාණක් ගත්තද කියලා ඉතින් හොයාගත්තොත් තමා මරු නේද? මේ උන්දලා සාමාන්‍යයෙන් මී කඩන්නේ නැහැ අතලෙවකන්ට. හොඳේ ඕ මී කැඩිලි කෙසේ වෙතත් මී පැණි බෝතලයක මූඩියවත් අරින්නේ නැහැ. හොඳේ බෝතලේම කන්න පුළුවන් නම් තමයි මේගොලු මූඩිය අරින්නේ. මෙයාලට මී පැණි ලෙව කාලා පුරුදු නැහැ. මී පැණි ඇඟිල්ලේ ගාලා දිවේ ගාලා පුරුදුත් නැහැ. බෝතලේම කන්ට ඕනේ. හරිය තව මරු කතාවක් ඔය විශේෂ විගණන වාර්තාවේ තියෙනවා. 2016 දී ගල්ලඟුරු ආනයනය කළ සමාගමක්. හරිද? ඉන්වොයිස් එක වැරදියට දාලා හරිය ඒ නිසා ₹187,000,000, ඒ කියන්නේ ₹18,00,000,000 අඩුවෙන් ගණනය කරලා. හරිද? මේ බව හෙලි කරගෙන තියෙන්නේ පසුව. දැන් ඒ අනුව රේගුව ඒ අදාළ රාජ්‍ය සමාගමට, අර ගල්ලඟුරු ගෙන්නපු රාජ්‍ය සමාගමට ₹1,205,000
ඒ කියන්නේ රුපියල් කෝටි 20ක් දඩ ගහලා. හොඳේ. දැන් මේ දඩේ යන්න ඕනේ කොහෙද? කෙලින්ම රජයටනේ නේද? නමුත් ගියේ කොහමද දන්නවද? රජයට 130යි. රේගු විමර්ශන සඳහා දායක වූ නිලධාරීන් 112 දෙනෙකුට රුපියල් මිලියන 87.6ක්. ඒ කියන්නේ රුපියල් 8 කෝටි 76 ලක්ෂයක් එයාලගේ සෙට් එකට බෙදාගෙන. දැන් මේ විගණන වාර්තාවත් එක්ක එක වෙලාවකට හරි අමුතු බයක් දැනෙන්නේ නැද්ද ඔබට? ඒ අපේ දේශපාලන නඩය සිය වෘත්තිය අතහැරලා රේගු රැකියාවකට යයිද දන්නේ නැහැ කියලා නේද? කොහොම හරි ඒ තරමටම ලොකු අවුලකුත් නැහැ. මොකද අපි දෙන්නා එකට එකතු වීලා තමයි වැඩේ දෙන්නේ කියන තීරිය තමයි අපේ රටේ තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා.